අයිබුවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්නේ සාමාන්‍ය පෙළ විද්‍යාව දෙක ප්‍රශ්න පත්‍රයේ එන රචනා ප්‍රශ්න වලින් එකක් සම්බන්ධව. ඉතින් පුංචිම පුංචි කාලයක් ඇතුළත මේ රචනා ප්‍රශ්නට අපි සම්පූර්ණයෙන්ම ලකුණු 20න් 20ම ලබා ගන්න හැටි තමත් පුංචිම පුංචි කාලයක් ඇතුළත ඔයාලට පැහැදිලි කරන්න සූදානම් වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් ළඟටම ගෙන්වා ගැනීම සඳහා පල්ලෙහා තියෙන රතු පාට subscribe button එකත් bell icon එකත් click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක නොදන්න යාළුවන්ට බලන්න share කරන්න කියලා මතක් කරනවා. ඉතින් දැන් අපි යමු සාමාන්‍ය පෙළ විද්‍යාව දෙක ප්‍රශ්න පත්‍රයේ එන රචනා ප්‍රශ්න වලදී අද අපි සාකච්ඡා රසායන විද්‍යාව ආශ්‍රිත රසායනික බන්ධන ඊට පස්සේ මිශ්‍රණ ඊළඟට ආවර්තිත වගුව කියන පාඩම් ඒකක තුනම සම්බන්ධ වෙලා ආපු රචනා ප්‍රශ්න තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා වැඩි වෙලා කතා කරන්න නැතුව අපි යමු අද දවසේ අපි තෝරගත්ත මේ සුවිශේෂී ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ඉතින් ප්‍රශ්නේ මෙන්න මේ විදිහට දීලා තියෙනවා. කැපිටල් ඒ කොටසෙන් පෘථිවියේ ඇති ජලයෙන් 97%ක් පමණ සාගර ජලය වේ. එහි සෝඩියම් ක්ලෝරයිඩ් වැනි ලවණ දිය වී ඇත. අපි දන්නම කාරණයක් තියෙන්නේ. ඉතින් පළවෙනි කොටසෙන් අහනවා ජල අණුවක හා සෝඩියම් ක්ලෝරයිඩ් අණුවක අඩංගු බන්ධන වර්ගයේ මොනවාදයි ලියන්න කියලා තමයි පළවෙනි කොටසින් අහන්නේ. ඉතින් ඕෂි අක්කා පැහැදිලි කරලා දෙයි කොහොමද සිම්පල් ලේට පිළිතුරු ලබා ගන්න කියලා. හරි, අපි දන්නවා ජල අණුවක් හැදලා තියෙන්නේ සහ සංයෝජ බන්ධන වලින් සහ සෝඩියම් ක්ලෝරයිඩ් ඒ කියන්නේ ලුණු අණුවක් හැදලා තියෙන්නේ මේ අයනික බන්ධන වලින්. එතකොට ඒ විදිහට ලියන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. හරි, දෙවෙනි කොටසින් අහන ජල අණුවේ තිත් කතර සටහන අඳින්න කියලා. ඉතින් ඕෂි අක්කා පැහැදිලි කරන ගමන් මම ඒ අතරතුර ඇඳීමක් අඳින්නම් මේකට අදාළ පිළිතුරු මෙන්න මේ විදිහට. අපි දන්නවා ඔක්සිජන් අණුවක් සහ ඔක්සිජන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු දෙකකින් තමයි ජල අණුවක් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ සංයෝජ ඔක්සිජන් බන්ධනයකට බැඳිලා. ඒතර මේ විදිහට තිත් කතර සටහනේ අපිට ඒක දක්වන්න පුළුවන්. හරි, ওই විදිහට තමයි B කොටසට සම්පූර්ණම ලකුණු ලබා ගත්තේ. ඉතින් අපි යමු දෙවෙනි ප්‍රශ්නට. දෙවෙනි ප්‍රශ්නේ අපි ගන්නවා සාපේක්ෂ අණුක ස්කන්ධය යනු කුමක්ද කියලා. අපි දන්නවා අපි සාපේක්ෂ අණුක ස්කන්ධයක් ගණනය කරන්නේ අණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයකට සාපේක්ෂව ඉදිරිපත් කිරීමෙන් තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්නේ. ඒතර අපිට ඒ විදිහට මෙතන පිළිතුරු ලියන්න පුළුවන්. B කොටසින් අහනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල NaCl වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කිරීමක් කරන්න කියලා. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරද්දී අපිට පේනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල සෝඩියම් පරමාණුවක් සහ ක්ලෝරීන් පරමාණුවක් තියෙනවා. එතකොට ඒ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් දෙක එකතු කරොත් අපිට සෝඩියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ලබා ගන්න පුළුවන්. එතකොට අපි කරන්න තියෙන්නේ සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23 සහ ක්ලෝරීන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වල 35.5 එකතු කරලා අපිට ලබා ගන්න පුළුවන් සෝඩියම් ක්ලෝරයිඩ් වල අණුක ස්කන්ධය. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය වෙන නංගී මල්ලී මේ 23ට 35.5 එකතු කරනවා. එතකොට මේ දෙක එකතු කරාට පස්සේ ලැබෙනවා 58.5 කියලා. දැන් අපි යමු B කොටසට. B කොටසින් අහනවා ලුණු කුඩු ග්‍රෑම් 5ක් ජලය මිලිලීටර 100කට දමා හොඳින් කලතන ලදී. පළවෙනි කොටසින් අහනවා දී ඇති මේදී දැකිය හැකි නිරීක්ෂණ ලියන්න කියලා. ඉතින් ඕෂි අක්කා පැහැදිලි කරයි මොනවද ලැබිය හැකි නිරීක්ෂණ කියලා. අපි දන්නවා ලුණු කුඩු ජලයේ දිය කරාම ලුණු කුණු හොඳින් දිය වෙනවා. හොඳින් දිය වෙලා මේ සමජාතීය මිශ්‍රණයක් හදනවා. ඒ කියන්නේ එයාගේ ව්‍යාප්තිය හැමතැනම එකම ඒකාකාරී වෙන ද්‍රාවණයක් හදනවා. ඒතර නිරීක්ෂණයක් විදිහට අපි ලියන්න පුළුවන් ලුණු කුණු හොඳින් ජලයේ දියවීම ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙවෙනි කොටසින් අපි අහනවා එහෙද මිශ්‍රණයේ සමජාතීයද විෂම ජාතීයද කියලා. එතකොට අපි දන්නවා ලුණු කුණු ජලයේ දිය වෙලා හදන්නේ සමජාතීය මිශ්‍රණයක්. ඒ කියන්නේ ඒකාකාරීව ලුණු විහිදිච්ච ද්‍රාවණයක් තමයි හැදෙන්නේ. ඒක සමජාතීය ද්‍රාවණයක්. එම ද්‍රාවණයේ මිශ්‍ර වීමට ජලය සහ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවීයතාවය ඇසුරින් පැහැදිලි කරන්න කියලා තමයි දැන් අපෙන් අහන්නේ. එතකොට අපි දන්නවා ජලය කියන්නේ ද්‍රවීය අණුවක්. මොකද ජලයේ තියෙන H2O අණු ඒ වගේ ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය හයිඩ්‍රජන් වල විද්‍යුත් ඍණතාවයට වඩා වැඩි නිසා අපි දන්නවා H2O අණුවේ ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් දෙසට ඇදගෙන නිසා යා ඔක්සිජන් පරමාණුව මත ඇති වෙන විසුිතා සුළු ඍණ ආරෝපණයක් සහ හයිඩ්‍රජන් පරමාණු මත ඇති වෙනවා ධන සුළු ධන ආරෝපණයක්. මේ විදිහට ජල අණු ද්‍රවීය වෙලා තමයි තියෙන්නේ. එතකොට අපි ජලයට සෝඩියම් ක්ලෝරයිඩ් දැම්මහම සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන දැලිසක් ආකාරයට. එතකොට මොකද වෙන්නේ මේ H2O අණුවල ඔක්සිජන් පරමාණු වල තියෙන විද්‍යුත් ඍණ අප්පිගොන විද්‍යුත් ඍණතාවයක් තියෙනවා කියලා. එතකොට එයා මේ ඍණතාවය එයා ගන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් වල සෝඩියම් ධන අයනයට ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ ඒ දෙන්න අතර බන්ධනයක් හැදෙනවා. ඒ බන්ධනය ප්‍රබල නිසා සෝඩියම් ක්ලෝරයිඩ් වල අණුක දැලිසෙන් සෝඩියම් අයන ජලයේ ද්‍රාවණගත වෙනවා.
එතකොට ක්ලෝරයිඩ් වල සෝඩියම් ක්ලෝරයිඩ් දැලසේ ක්ලෝරයිඩ් අණුත් එක්ක බන්ධන හදනවා මේ ජල අණු වල තියෙන හයිඩ්‍රජන් අයන. එතකොට ඒ බන්ධන වල ප්‍රබලතාවය වැඩි නිසා මේ ක්ලෝරයිඩ් අණු ද්‍රාවණගත වෙනවා. එතකොට මේ විදිහට තමයි ද්‍රවීයතාවයෙන් අපිට මේක පැහැදිලි කරන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට තමයි අපි D කොටසේ තුන්වෙනි කොටස දක්වා සාකච්ඡා කරේ. ඊළඟට අපිට තියෙන මෙන්න මේ විදිහට C කොටස ආවර්තිත වගුව ආශ්‍රිතව අප ලස්සන ප්‍රශ්න කොටස අපිට බලා ගන්න පුළුවන්. ප්‍රශ්නේ දීලා තියෙනවා පහක් දක්වා ඇති ආවර්තිත වගුවේ කොටසක්ලු වගුවේ ඇතුළත් කර ඇති මූල ද්‍රව්‍ය සැබෑ සංකේත නෙවෙයි. අපි දන්නවා මේ සැබෑ සංකේත නෙවෙයිනේ. හරි මෙන්න මේ විදිහට ආවර්ත වගුවක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙහි ලෝහයක් සහ උච්ච වායුවක් නම් කරන්න කියලා. කෝෂයක පැහැදිලි කරේ මොකද්ද ලෝහය මොකද්ද උච්ච වායුව කියලා. අපි දන්නවා ආවර්තිතාවගු ගත්තොත් ආවර්තිතාවගුවේ වම් පැත්තේ තමයි ලෝහ තියෙන්නේ. දකුණු පැත්තට යනකොට ඒ වගේ ලෝහමය ගති අඩු වෙලා අලෝහමය ලක්ෂණ මත වෙනවා. ඒතර අපිට මෙතන ලේසියෙන්ම ලෝහ අඳුර ගන්න පුළුවන් B, F සහ G විදියට සහ උච්ච වායුවක් මෙතන එකයි තියෙන උච්ච වායු තියෙන අටවන කාණ්ඩේ උච්ච වායුව තමයි E. හරි මෙන්න මේ විදිහට පළවෙනි ප්‍රශ්න සාකච්ඡා කරා. ප්‍රශ්න අංක දෙකකින් අහනවා A, B, F කී ලෝහමය ගුණය අවරෝහණ පිළිවෙලට ලියන්න. අවරෝහණ කියන්නේ ලොකු එකේ ඉඳලා ඒ කියන්නේ ලෝහමය ගුණය වැඩි එකේ ඉඳලා අඩු එක දක්වා පිළිවෙලට ලියන්න තමයි ඕනේ. අපි දන්නවා පළවෙන කාණ්ඩයේ තියෙන ලෝහ ටිකක් තමයි අපිට මෙතන දීලා තියෙන්නේ. ඒතර පළවෙන කාණ්ඩයේ තියෙන ලෝහවල අපි දන්නවා කාණ්ඩයේ පහළට යනකොට ලෝහවල ප්‍රතික්‍රියාතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ එයාලගේ ලෝහමය ගුණය වැඩි වෙනවා. ඒතර අපිට දක්වන්න පුළුවන් මෙතන ලෝහමය ගුණය වැඩිම F, ඊට පස්සේ B සහ ඊට පස්සේ A. ඒතර අවරෝහණ පිළිවෙලට ලිව්වොත් අපිට ලියන්න පුළුවන් F, B, A විදියට ලියන්න පුළුවන්. වැඩිම වෙන්නේ F ඊළඟට B ඊළඟට A අවරෝහණ පිළිවෙලට තමයි ලියන්න තියෙන්නේ. හරි අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. CDF යන CD සහ E යන මූල ද්‍රව්‍ය ප්‍රථම අයනීකරණ ශක්තිය අවරෝහණ පිළිවෙලට ලියන්න. මේකත් අයනීකරණ ශක්තිය වැඩි එකේ ඉඳලා අඩු එක දක්වා පිළිවෙලට ලියන්න කියලා තමයි ප්‍රශ්න අංක තුනෙන් අපෙන් අහන්නේ. එතකොට අපි දන්නවා ආවර්තිතා වගුවක ආවර්තයක වමේ ඉඳලා දකුණට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඒ මොකද එයාලගේ අරය අඩු වෙනවා. ඒ නිසා අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. එතකොට අයන මෙතන අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ E වල, අඩුම වෙන්නේ C වල. එතකොට අවරෝහණ පිළිවෙලට ලියනකොට අපිට ලියන්න පුළුවන් E, D, C විදියට. හරි. ප්‍රශ්න අංක 4 මෙහි දක්වා ඇති මූල ද්‍රව්‍යයක් හයිඩ්‍රජන් සමග බන්ධනීය වී සාධන සංයෝගයේ ජලයේ දියවීමෙන් ප්‍රබල ආම්ලික ද්‍රාවණයක් සාධනවලු. සිම්පල් ඒ කොටසින් අහනවා එම මූල ද්‍රව්‍ය කුමක්ද කියලා. අවශ්‍යක පැහැදිලි කරයි එම මූල ද්‍රව්‍ය මොකක්ද ඒක කොහොමද ගත්තේ කියලා. ඔව් අපි දන්නවා හයිඩ්‍රජන් සමග බන්ධනය වෙලා අපි නිතරම පාවිච්චි කරන අම්ලයක් තියෙනවා. ඒක තමයි මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන එක. ඒතර අපිට මේ ආවර්තිතාවක් වේ ක්ලෝරින් තියෙන ස්ථානයේ තියෙන්නේ මේ H සංකේතය තමයි දීලා තින්නේ. ඒතකොට අපිට මෙතනදී එම මූලද්‍රව්‍ය කුමක්ද කියලා කියන පිළිතුර විදිහට ගන්න පුළුවන් H කියන එක. සිම්පල් B කොටසින් අහනවා එම මූලද්‍රව්‍ය කැල්සියම් සමග සංයෝජන වී සෑදෙන සංයෝගයේ සූත්‍රය කුමක්ද කියලා. ඕෂයක්ක පැහැදිලි කරයි මොකද්ද ඒ සූත්‍රය කොහොමද ඒක ගන්න කියලා. අපි දන්නවා කැල්සියම් වල සංයුජතාවය දෙකයි, ක්ලෝරීන් වල සංයුජතාවය එකයි. එතකොට අපි සාස්ථානික සූත්‍රයක් ලියනකොට ඒ දෙක මාරු කරලා තමයි ලියන්නේ. එතකොට කැල්සියම් සහ ක්ලෝරීන් පරමාණු දෙකක් විදියට අපිට ලියන්න පුළුවන්. එතකොට අපිට මෙතන දීලා තියෙන සංකේත වලින් ලියන්න ඕන නිසා අපිට පිළිතුර ලියන්න වෙන්නේ CaH2 විදියට තමයි පිළිතුර දක්වන්න වෙන්නේ. හරි මෙන්න මේ විදිහට පිළිතුරු ලියලා තියෙනවා. මේ ප්‍රශ්නෙට සම්පූර්ණයෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරේ මෙන්න මේ විදිහට රසායන විද්‍යාව ආශ්‍රිතව ආපු ලස්සන ප්‍රශ්නක්. ඉතින් මේ හා සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපිට පුළුවන් ඒවට නිවැරදි පිළිතුරු ඔයාලට ඒ කමෙන්ට් සෙක්ෂන් එක හරහාම ලබා දෙන්න. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරේ රසායනික බන්ධන මිශ්‍රණ සහ ආවර්තිත වගුව ආශ්‍රිතව ආපු ලස්සන රචනා ප්‍රශ්නක්. ඉතින් මේ වීඩියෝ බලලා ඔයා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම වෙනත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් වගේ ළඟටම ගින්නවා ගැනීම සඳහා පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක සහ ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් අදත් පාස්මි YouTube නාලිකාව සමග සාමාන්‍ය පෙළ විද්‍යාව රචනා ප්‍රශ්නයක් අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කිරීම සඳහා ඔබත් එකතු වෙලා හිටියා. ඉතින් ඒ සඳහා බෙහෙම් ස්තුතිවන්ත වෙනවා. ළඟ එන exam එක ඉහෙලින්ම සමත් වීමට සියලුම ශක්තිය සියලු දිනාටම ලැබෙනි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නවා. සියලු දිනාටම ජයග්‍රහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන ඔබ සඳහා වීඩියෝ සහිතව සියලුම සිද්ධාන්ත පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල් වල විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබ දැන්ම Pass Me app එක ඩවුන්ලෝඩ් කරගන්න. Pass Me ඉගෙන ගන්න හොඳම විදිහ.